විල්පත්තු වනාන්තරයේ මායිම් පවතින විලත්ති කුලම් වනාන්තරයේ අක්කර 800ක් මේවන විට එලිපෙහෙලි කර දැවැන්ත හානියක් සිදු කරමින් නැතයි පරිසර සංවිධාන එකමුතුව චෝදනා කරනවා. පරිසර ජාතික සංවිධාන එකමුතුව පෙන්වා දෙන්නේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය, විල්පත්තුව උතුරු අබේ භූමිය සහ කල්ලාරෝයේ ප්‍රධාන ජලපෝෂක වනාන්තර පද්ධතියෙන් විලත්ති කුලම් වනාන්තරයේ මායිම් පවතින බවයි. මේ දිනවල එලිපෙහෙලි කරමින් පවතින විල්ලත්ති කුලම් වනාන්තරය අලිමංකඩකින් සමන්විත බවද පරිසර සංවිධාන එකමුතුව පෙන්වා දෙනවා. වීරක්කුඩිචෝලේ එළුවම් කුලම් කියන යෝජිත වනාන්තරයත් යෝජිත රක්ෂිත වනාන්තරයත් ඒ වගේම තබ්බෝ අබේ භූමියත් කියන මේ වනාන්තර පද්ධතිය විල්පත්තුව ජාතික වනෝද්‍යානයට සම්බන්ධ දකුණු ප්‍රදේශයේ තියෙන ජාතික වනෝද්‍යානයක් විදිහට ප්‍රකාශයට පත් කරන්න මේ වන විට සැලසුම් සකස් කරමින් පවතිනවා. ඉතින් ඒ අතරතුරදී විල්පත්තු උතුරින් පිහිටලා තියෙන මේ වනාන්තර පද්ධතිය දැන් නිරන්තරයෙන්ම බලපෑමට ලක් වෙන මේ වනාන්තර පද්ධතිය ජාතික වනෝද්‍යානයට සම්බන්ධ කිරීම සඳහා ගන්න ක්‍රියාමාර්ගය ඉතාම ප්‍රඥායෝචිත ක්‍රියාවක් විදිහට අපි දකිනවා. මොකද හේතුව තමයි මේ වනාන්තර පද්ධතියම පැවතුනොත් තමයි සමස්ත ප්‍රදේශයේම ආරක්ෂාව පවතින්නේ. මේ අතර වන සංරක්ෂණ ආඥා පනත යටතේ උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනපුරා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර එලිපෙහෙලි කෙරෙමින් ඇතැයිද පරිසර සංවිධාන එකමුතුව පෙන්වා දෙනවා. අපි සඳහන් කළා නෑ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ඇතුළත මේ එලිපෙහෙලි කිරීම සිද්ධ වෙනවායි කියලා. පැහැදිලිවම මේවා සිද්ධ වෙන්නේ ඊට මායිමේ පිටලා තියෙන වනරක්ෂිතවල පහුගිය කාලේ සිද්ධ වුණෙත් ඒ ආකාරයමයි. ගාව තියෙනවා ලියවිල්ලක්. මේ ලියවිල්ල තමයි හෙට ජනාධිපතිවරයාට බාර දෙන්න මං හිතන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සකස් කරමින් ඉන්න ලියවිල්ල. ඒ ලියවිල්ලේ තියෙනවා ඇත්තටම සම්පූර්ණ අසත්‍ය කරුණක් දාලා වුන් පළවෙනියෙන්ම මේක රීසෙටල්මන්ට් එකක් කියලා. ඇත්තටම මෙතන තියෙන්නේ නැවත පදිංචි කිරීමක් නෙමෙයි, මේක අලුත් පදිංචි කිරීමක්. එහෙම නැත්නම් නව පදිංචි කිරීමක්. මොකද මෙතන කවුරුත් කලින් පදිංචි වෙලා හිටියේ නැහැ. මේ වුන් මේක රීසෙටල්මන්ට් එහෙම නැත්නම් නැවත පදිංචි කිරීමක් කියලා නැවත නැවතත් ජනාධිපතිවරයා නොමග යැවීමේ ප්‍රයත්නයක යෙදෙන බව ඉතාම පැහැදිලියි.